නුවන් තුෂාර් බංගලාදේශ කණ්ඩායමේ හොඳම ප්‍රතිකාර විදියට සලකන නායක සැන්ටෝගේ කඩුල්ලෙන් තමයි කඩුලු ත්‍රිත්වයට ආරම්භය ගත්තේ. ඒ පන්දු ගැන සැන්ටෝට පන්දුවේ දි හිතා ගන්න බැරි වුණා විතරක් නෙවෙයි කඩුල්ල බිඳවැටුණට පස්සෙත් හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ පන්දුවට මුහුණ දුන්නේ හිරඩොයි ඒ බංගලාදේශයේ සතු තවත් දක්ෂතම තරුණ ප්‍රතිකරුවෙක්. හිරඩොයිට වැටුණු පන්දුව මැද ඉන්න කෙලින් හැටලා හිරඩොයිගේ පිටේ ඉන්න ගලවල දාන්න සමත් වුණා. ඊට පස්සේ පිටියට ආවේ මේ තරගාවලියට කාලෙකට පස්සේ කැඳවීම ලැබුණු බංගලාදේශයේ සතු අත්දැකීම් බහුලම ප්‍රතිකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් මහමුදුල්ලා. මහමුදුල්ලටත් වැටුනේ හිරඩොයිට වැටුණු පන්දුවමයි. තුෂාර ඒ පන්දුව යවන්නේ තරමක් වේගය අඩු කරලා. විත්ත පන්දුවට ගේන්න බැරි වුණු මහමුදුල්ලාගේ පා ආවරණේ තමයි පන්දුව වදින්නේ. මිනිසුරු තීරණය කරන්නේ දැවි යාමක් විදිහට. තුන්වෙනි මිනිසුරු විමසුවත් තීරණය වෙනසක් වෙන්නේ නැහැ. මේ විලාවේ දැවිගේ ප්‍රතිකරුව පුදුම වෙලා වගේ පන්දුව ආපු විදිය ගැන දැවි ගියාට පස්සේ බලාගෙන ඉද්දී රසල් විස්තර විචාර කුටියේ ඉඳන් කිව්වේ පුදුම වෙන්න එපා කියලා. පුදුම වෙන්න එපා, ඒ පන්දුව එහෙම තමයි එන්නේ. පන්දු යවද්දී පන්දුව මුදා හරින්නේ ගොඩක් උඩින් නෙමෙයි. හරහාට එන පන්දුව ඒ විදිහට කඩුල්ල ඇතුළට තමයි එන්නේ. ඉපිලුණා මදි වගේ කියලා බලන්න එපා. ඕවා වැඩි උඩ ඉන්නේ නැහැ. ඔහොම තමයි පුදුම උණු බංග්ලාදේශ ප්‍රතිකරුවන්ගේ හිත රසල් ආනල් පොඩි කිණ්ඩියක් දාලා හැදුවේ. තුෂාර පන්දු යවද්දී ඒ පන්දු බංග්ලාදේශ ප්‍රතිකරුවන්ට මොන විදිහට දැන්නවා ඇද්ද කියලා රසල් අපූර්වට විස්තර කළ විදිහ තමයි අපි දැක්කේ. මම හිතන්නේ බංග්ලාදේශ ප්‍රතිකරුවන්ට තුෂාරගේ පන්දු ග්‍රෙනේඩ් එනවා වගේ දැනෙනවා ඇති. ඒ තරමට අසරණ වෙන විදිහ තමයි අපි බංග්ලාදේශ ප්‍රතිකරුවන්ගේ දකින්නේ. ඔය විදිහට බංග්ලාදේශයේ ප්‍රේක්ෂකයන් විචාරකයන් හැමදෙනාම ඉස්සරහා බංග්ලාදේශයේ ඉඳන් රසල් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවන් අගය කරපු එකත් එහෙම අගය කරන්න තරම් වැඩ අපේ අය පෙන්නපු එකත් ගැන නම් අපිට සතුටු වෙන්න පුළුවන්. හැම වෙලාවකම වචනකින් හරි අපේ ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන රසල් බංග්ලාදේශීනිම අවසාන පන්දුවට කලින් යවද්දී හිටියේ හතරේ සීමාව ආසන්නේ දසුන් ශානක පන්දු රකින්න තැන. ඒ වෙලාවේ තරගේ විස්තර විචාරය කළ බංග්ලාදේශ විස්තර විචාරකයෝ කිව්වේ රසල් මෙතන ඉන්න කෙනෙක් අතන ගිහින් මොනව කරනවද කියලා. කොහොමුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇඟේ තියෙන රසල්ට ඒ වෙලාවේ තමන් විස්තර විචාරකයෙක් කියලා අමතක වෙලා ලැබෙන පොඩි විවේකයේදී අපේ අය ළඟට යන්න හිතෙන්නේ නැති. මොකද රසල් කියන්නේ දිනන්න අමාරු තරග ශ්‍රී ලංකාවට තනියම සටනක් කරලා දිනවල දීපු ක්‍රීඩකයෙක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම කිය subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.